ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු ළමයින්ට දරුවනේ අපේ අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුනේ මේ උදේ හවස දකින ළමයිනේ ඒගොල්ලන්ගේ බොළඳකම් ඒගොල්ලන්ගේ මටසිරුටුකම් ඒගොල්ලන්ගේ තියෙන අර ලේකෝ කියනකම් අපි දකිනවා අවුරුදු 20 24 ළමයින් ওই බහුතරේ ඒ ළමයින්ට ගහපෙ විදිය අපි කියන්නේ මේචයි කියන සමාජවලවත් අර අපරාධකාරයෝ කියලා සම්වඩු ගහිත මිනිසුන්ට එහෙම ගහනවද? සය එක දෙකට සය එක දෙකට එක දිගට මිනිසුන්ට ඒ දන්නේ. අනේ මහ පොලෙන් ජීවත් වෙන ළමයි බහුතරයක් ඉන්නේ. අපි දන්නවා විශ්වවිද්‍යාල ඇතුළේ. ගෙදරින්ටත් කොටසක් යවනවා. දෙවල් වල සමහර ළමයින්ට එදා වේල නැහැ. එහෙම ළමයින්ට රාජ්‍ය දේපළ වියදම් කරලා ගඳුල දෙහස් කරනවා. මේ රටේ ක්වීන් එක ඉන්නේ විශ්වවිද්‍යාල වල. කවුරු එක පිළිගත්තත් නැතත් හොඳම කියන්නේ අමාරුම විභාගයක් පාස් කරන ක්‍රීම් එක. ඊළඟ විශේෂ සාමාර්ථකත්ව ලබන. අපි විශේෂ සාමාර්ථකත් අපේ රටේ එහෙම අවස්ථා නැහැ නේ හැමෝටම විශ්වවිද්‍යාලයට එන්නේ අසලොස්සයි. ඒක බොඩල් නෙක් එකක්. එක වසරට යන හැමෝම විශ්වවිද්‍යාලය යන තරම් අපි වාසනාවන්ත නැහැ අපේ රටේ. ඒකත් පාලනමය ගැටලුවක්. ගමනින් ඉෂුව එකක්. ඇයි විශ්වවිද්‍යාලය ටික පෝෂණය කරන්න විශ්වවිද්‍යාල අලුතෙන් ඇති කරන්න ළමයින්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන නැහැ බජට් එකේ. අධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණය හරි වැඩියි. එතකොට එහෙම ගැහුවා ඊළඟට ඒ දරුවන්ට කණ්ඩ ගෙනල්ලා දීපු ටිකට මේච විදියට ගහලා දැම්මා පින්තූර එතකොට මිනිස්සුන්ට ඇවිස්සෙන්න ගත්තා මොකද